එක පාරටම මෙවැනි ධර්ම මණ්ඩපයක කතාවක් කරන්න කියලා කිව්වම මොකද්ද කියන්නේ කියලාත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ නායක හාමුදුරුවනේ පුංචි කාලේ අපේ තාත්තා මට හැම වෙලෙම කියපු දෙයක් තමයි පුතේ මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන් කියලා. ඒත් එක්කම දිගටම එතුමාට කේන්ති ගිය කාරණයක් තමයි අර දානේ අපේ ගෙදර දාන 6ක් විතර දෙවෙනවා ඊටත් වැඩි වගේ ආරණ්‍ය වල දානත් එක්ක හැම වෙලේම හාමුදුරුවෝ ගෙදෙට්ට වැඩියම කියනවා ගොඩාක් කාරණා ටිකක් කියලා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ ඉතින් දානේ දුන්නට වැඩක් නැහැ තාත්තා ඊට පස්සේ කාමරෙට ගිහිල්ලා මට කියනවා මී ආත්මේ නිවන් දකින්න පුළුවන්කම තියෙද්දි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඉන්නකන් ඉන්නේ මොකටද පුතේ කියන ඉතින් ඕක දිගටම ඔළුවේ තිබුණා හාමුදුරුවනේ තිබිලා දවසක් මම මේ යාළුවෙක්ගේ ගෙදරක මේ දානකට ගියාම ඊට අල්ලපු ගෙදර මහත් එක් ඉඳගෙන මට ඇහෙනවා මහා ධර්ම දේශනාවක් දෙනවා මං කරපු දේ අර දානේ පැත්තකින් තියලා අල්ලපු ගෙදර මහත්තයා කායකද මේ කියවන්නේ කියලා ඒ ගෙදෙට්ට ගිහිල්ලා ඒක අහගෙන හිටියා එයාගෙන ඉන්නකොට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ගැන එතුමා කියවුණා මෙතන හිටපු රුවන් මහත්තයා තමයි ඒක එහෙම කියෙව්වේ. අසම මම රුවන් මහත්තයන් ඇහුවා රුවන් මහත්තයා මේ ආත්මෙදිම නිවන් දැක ගන්න මේ මොකක් හරි එතකොට දැන් මේ තියෙනවනේ මේකට මොකද්ද කිපන්? එතුමා මට නිර්පේක්ෂත්වයේ මග සීඩී එකක් දුන්නා. මේක ගිහිල්ලා අහන්න කියලා. ඕක අහන ගමන් මම මේ टीवी चैनल दागने बलुआ दैयांदुरने में बौद्ध चैनल मुनाद तेन्नी तीन प्रज्ञा टीवी की अपे अभेहांदुर अंगे धर्म देश नावन प्रचार मंग कल्पना दैयने दमेक हरी दमट अभेहांदुर दकीन हमवेन्न कथाग्रन मट पुलवा मंग कथाग्रोनी प्रज्ञा टीवी गट गी गोले अरे मंगे हुआ मुनरागर पंचालंकार हमदुर कथाकर मन तम कथाकर मुंको हामदुर उपहांस हर वेडाने के रही मे उपहांस अभ्य हामदुर अंगे मतदान अनी मतदान गेलो मंकी हुआ हामदुर हुआ हिम तमाई मेक हरिधर्मे एलियट मिनीसु इगन गंग हेम एक दापू अम හරියක කොහොමද එළියට එනවා හරි ධර්මයේ මිනිසුන්ට අවබෝධ කරගන්න පුළුවන් අහන කෙනාට තේරෙනවා ධර්ම මාර්ගය මොකද්ද කියන එක කියලා කීවා මං හාමුදුරන්ට කිව්වා හාමුදුරනේ මට අබේ හාමුදුරුව හම්බ වෙන්න වෙලාවක් කොහොම හරි ඔබ වහන්සේ හදලා දෙන්න කියලා ඊට පස්සේ මං ගිහිල්ලා අබේ හාමුදුරුව හම්බුනාම උන්වහන්සේ කිව්වා ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා අපේ හාමුදුරුව කොයි විදිහට සීසන් 8 එක අහන්න කියලා ඉතින් අපේ හාමුදුරුවනේ මම කියන්න ගියේ අපේ කර්ම ශක්තිය අනුව තමයි කොහෙන් හරි ගිහිල්ලා අපි මේවට සම්බන්ධ වෙන්නේ. ඒක අපි පිං කළා නැත්තම් මං හිතන්නේ නෑ අපිට මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. පෙර සංසාරේ අපි කරපු ගොඩාක් පිං හින්දා තමයි මනුස්ස ආත්මයකට ලැබිලා ලංකාවේ ඉපදිලා හොන් පිරිසුදු බුද්ධ ධර්මය දේශනා කරන වකවානුවක මේ ඉපදෙන්න ලැබීම ඒ මන ඇසීම ඒ සඳහා ඒ හරහා නිවන් මගට යන්නට පුළුවන් වීම අපතරම් වාසනාවන්ත පිරිසක් මේ ලෝකයේම ඇති කියලා මම විශ්වාස කරන්නේ නැහැ ඊළඟට පුද්ගලිකව හරි සතුටක් දැනුණා මේ 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 මෙතෙන්දි මේ මේ මෙහෙනින් වහන්සලා කියන නම පාවිච්චි කරා. අපි ලංකාවේ කොහේ ගියත් සිල්මෑනියෝ කියලා කියලා පොඩ්ඩක් අඩු කරලා දානවා. ඉතින් අපි බලනවා හාමුදුරනේ බුදුහාමුදුරෝ එහෙම අඩු කරලා දාලා තියෙනවද කියලා. නෑ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනකොට ලංකාවේ කාන්තාවක් වුණාම අඩු ගානේ මහන්න වෙන්නවත් බෑ වගේ කියලා තමයි අපිට හිතුනේ පුංචි කාලේ.
නේද මෑණියෝ නිකන් දැක්කන් වික්ෂුණීන් වහන්සේ නමක් කියන පිළිගැනීමවත් තවම අපේ රටේ අපට නැහැ මෙතන ඉන්නේ ගොඩක් කාන්තාවෝ ගොඩක්ම කාන්තාවෝ දැන් මේ මේ ත්‍රිපිටකය හරියට අහගත්තේ නැත්නම් අපි හිතන්නේ අපි කොච්චර කර්ම කළාද අපිට මහන වෙන්නවත් බෑරි කියලා ඉතින් හැබැයි මේ ධර්ම මණ්ඩපය කාන්තාවන් වෙච්ච අපිට එහෙම අඩුවක් නොකරන තැනක් ඒකත් අපිට හිතාස්සේ ලොකු සතුටක් ආම්දුරන ඉතින් මං දීර්ඝව කතා කරන්නේ නැහැ ධර්මය ගැන මං කතා කළ යුතු නැහැ මෙතන ඉන්නේ බොහෝ පිරිස ධර්මය අවබෝධ කරගත්ත පිරිස මම විශ්වාස කරනවා එකක් අපි පින් දෙන්න ඕනි අපේ කිරම විමල ජ්‍යොති හාමුදුරුවන්ට උන්වහන්සේ කරපු ඒ අප්‍රමාණ ශාසනික කාර්යභාරය නිසා අපට කියවන්න පුළුවන් විදියට අද ධර්මය ග්‍රන්ථාරූඪ කරගෙනලා තියෙනවා අපේ පොත්වල උන්වහන්සේට මං හිතනවා මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයම උන්වහන්සේ කරා කියලා නේද අපේ හාමුදුරනේ බුදුහාමුදුරුවෝ කිව්වේ චාර්ත භික්කවේ චාරිකා මොකද අපේ හාමුදුරනේ කිව්වේ පළවෙනි 69ට මම හිතන්නේ මම ඇවිල්ලා ඉන්නේ වැඩේ කරන්න උන්වහන්සේ සංසාරේ බහුජන හිතාය බහුදන සුඛාය උන්වහන්සේ මේ ඉපදුනේම මේ ධර්මය මේ විදිහට සංසාරේ උන්වහන්සේ පිරුම් පුරාගෙන ආවේ අපට ග්‍රන්ථාරූඪ කළ දෙන්න. එතනින් එහාට ඒවා කියවමින් අද අභයහාම්දුරන් වහන්සේ මේ රටට මහා මිනිස්සු මේ සසරෙන් ගොඩ ගන්න උන්වහන්සේගේ ආශි උන්වහන්සේ තමයි අපිට ඉන්න ලොකුම අය. උන්වහන්සේ තමයි අපිට ඉන්න බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මම එහෙම නෙවෙයි උන්වහන්සේගේ අය තමයි මෙතන. මොකද හාමුදුරනේ මගෙත් ඇඟ ගැහෙනවා මමත් මල ගෙදරකට ගියන් දෙනවා අපේ ස්වාමින් වහන්සේලා දේශනා කරනවා. ඉතින් මේකයි ධර්මයේ විකුත්ති කරන පරපුරක් බිහි වෙලා කියලා පටන් ගන්න හාමුදුරනේ මල ගෙවල් වල ඉඳලා. අවසාන පාංශකූලෙදී ඉඳලාම ඒක එනවා. තේනකොට මේ මෙතෙන්ට අපිට ඔබ වහන්සේගේ හයිය තමයි මේ මිනිස්සු නිවන් දක්වන්න තියෙන ප්‍රධානම හයිය. ඒක ඒ ශක්තිය අපිට ඒ ඒක ලොකු ශක්තියක්. ඉතින් ඒත් එක්කම මම හිතන්නේ මේවා හෙමින් හෙමින් අපි මේ ගැන කතා කළ යුතුම නෑ. කරන්න ඕනිත් නෑ. දැන් තැනක් තිබුණ නෑ. මොණ්ඩාගර පඤ්ඤාලංකාර හඳුරන්ගේ මම කතා කර හම්බෙච්ච දෙවෙනි පළවෙනි දවසෙත් උන්වහන්සේගෙන් මං ඇහුවා හාමුදුරනේ දැන් කොහේ හරි තැනක් තියෙන්න එපා යන්න එපා කිව්වොත් එන්න එපා කිව්වොත් බණ ටිකක් අහගන්න භාවනා කරගෙන නිවන් දකින්න මේ රටේ මිනිස්සුන්ට තැනක් ඕ අබේ හාමුදුරුවෝ නොයෙකුත් තැන්වලට ගිහිල්ලා දේශනා කරනවා උන්වහන්සේගේ දේශනා කරන්න පුළුවන් පරපුරක් හැදෙමින් පවතිනවා ත්‍රිපිටකයේ තියෙන ධර්මය හරියට මිනිස්සුන්ට කියලා දෙන්න. ඉතින් හැබැයි ස්ථිරසාර තැනක් තිබීම ඒක නිසා මේ බිල්ඩින් එක හදන්න මම දායක වෙලා නැහැ සතයක්වත්. හැබැයි දායක වෙච්ච විශාල පිරිසක් ඉන්නවා මේ ඉඩම් ගන්න. ඒ අයටත් අපි පින් අනුමෝදන් කරන්න ඕනි. ඒ අය කරේ අති විශාල සේවාවක්. අර ඇනවුන්ස් කරපු මල්ලි කිව්වා වගේ මහරහතුන් වහන්සේලා දසදහස් ගණනින් මේ රටේ බිහි වෙන්න වෙන පුණ්‍ය භූමියක් අද වෙනමම තියෙනවා. දැන් බණ අහන්න ඕනි අයට කී හැකි මෙතෙන්ට ඇවිල්ලා බණ ටිකක් අහගන්න පුළුවන්. අපි ඔක්කොටම තිබෙච්ච ප්‍රශ්නේ අපි නිවන් දකින්නේ කොහොමද කියන එකනේ. අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ හාමුදුරුවනේ සීසන් 8 එක අහනකොට කොච්චර නිදහසක් තමන්ටම තේරෙනවනේ හාමුදුරනේ තමන් කොච්චර සතුටකටපත් වෙනවද කියලා. ඒ සතුට වචනෙන් කියන්න බෑනේ හාමුදුරනේ. ඒක වනහලා අවබෝධ වෙලා එතනින් ගිලින කෙනෙකුට ඇරෙන්න ටිකක් අහනකොට හාමුදුරනේ මම බය හිතුණා මට මහාන වෙන්න හිතේ කියලා අහන එක ටික කාලයක් නැවතුන. මේක නිවන් දකින්න ඕනි තමයි මම අපි හාමුදුරුව හම් වෙලා තියෙන දවසයි දෙකයි දෙවෙනි දවසේ මං ඇහුවා උන්වහන්සේගෙන් රත්නපුරේ බණට වැඩියා
मगे वो हाँ अंदर नहीं दम मेरे बानटी का हाला युवर वेग नहीं ना मुगो तो कोरण नहीं थी वो का हाला युवर ने कोड़ा सिगुरत दागा नहीं क्यों वही दारू देना पड़ता लोगों ने कंगील दम बाना नहीं को पड़ता नासर कराएगा ये हिंदने में इतनी मेरे का हरियाटा आबोध करने के ने कुटे मैं अपने मैंने अनुमान से कि वो अगर आगे देश मोह ऐतिहासिक गाने में तन्ना बट बदा गाने में मैं ससर इन्ने के तेरुमाक नए केला आबोध बिना थमांटा महादेने ने सोय अत्यक मैं वाइंग गिली है नमाइ हित देने ये सोय लोग के मांगितान ने अपने हाम द्रो की नविधिहटे एक निवान सोय एक अप्रमाण सोयक मांगिताने मेतने इन्ना सीलु दिनाम मुहतकट हो ये सोय विंदलायती ठीक नहीं सामान्दीर गव कथा करने आने ने मैं कटाई उत्तर दायक व्यक्ति सीलु दिनाट में पिंगानु मोदं करमी अपे जीविते अपे होंदा हितु विली पहला करेगे ना होंदा वैद करेगला सील रेस्कर गा तस सीलु में धर्म शक्ति नल बलेन तेरुवंगे बलेन अपे किरमा विमल ज्योति हाम दुरुवन वाहन से इवागे माबे हाम दुरु ऐतुलु ये सीलु में स्वामी वाहन से लाटा इवागे में स्वाम महासंग्रहत्मिये के वंग अपे कवागे सालकन अपे विक्षु न्यून वाहन से लाटा तो बस सीलु दिन लाटा ये शक्तियन रक्वारणे लबीवा अक्ल प्रार्थना करमिन मी स्थाने महारातो वाहन से ला दशदहस गानक भीवन अपे प्रक्षया टैनल लेके मेरा मनरागला हामदुरु दान विधि टब मी स्थाने महारातो वाहन से ला दशदहस गानक भीवन स्थाने अकबर पत्वेवा अपसीलु दिन आटम मी संसार दुखिंग निदहस से ला निवान सुवल लबी मटम अपट हकियाव लबीवा अक्ल प्रार्थना कर